ආයුබෝවන් දුවේ පුතේ, අද අපි එකතු වෙලා ඉන්නේ අපේ 6 ශ්‍රේණිය තොරතුරු සහ සංනිවේදන දාර්ශන පාඩමේ 5 වෙනි පාඩමට ඇල්ගොරිතම සහ ගැලීම් සටහන් කියන පාඩමත් එක තමයි අද අපි එකතු වෙලා ඉන්නේ. හරිද? ඇල්ගොරිතම්ස් ඇන්ඩ් ෆ්ලෝ චාර්ට්ස්. එතකොට සාමාන්‍යයෙන් අපි මේ එදිනෙදා ජීවිතයේ මූණ දෙන ගැටලු අපි ඒව විසඳගන්නේ කොහොමද? ඉතින් ඇත්තටම දැන් මේක තමයි සාමාන්‍ය ඔයගොල්ලෝ අහලා ඇති පරිගණකයේ මේ ප්‍රෝග්‍රෑමින් කරනවා කියලා අපි කියන්නේ. ප්‍රෝග්‍රෑමින්. එතකොට ප්‍රෝග්‍රෑමින් කරන ක්‍රියාවලිය එහෙම නැත්නම් මේ වැඩසටහන් කරන්නේ කියන එකේ පළවෙනිම දේ තමයි ඔයාලා මේ 6 වසරේ ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. හරිද? මූලික අඩිතාලම තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පරිගණකය තාක්ෂණය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ඉගෙන ගන්න අය හැටියට අපිට සාමාන්‍ය ජීවිතයේදී අපි මූණ දෙන ඕනෑම ගැටලුවකට කල්පනා කරලා ඒක විශ්ලේෂණය කරලා විසඳුම් හොයන්න. එතකොට ඒක විසඳුම් හොයාගෙන යනකොට විසඳුම මුලින්ම ඒක යන ක්‍රමවේදය පියවරෙන් පියවර පෙළගස්වාගෙන ඊට පස්සේ අපි ඒකට විසඳුමක් කල්පනා කරනවා. අන්න ඒක තමයි මේ ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට දැන් ඔයාලගේ ගෙදරට බැරි වෙලාවත් අමුත් එක් ආවොත්, එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් ආවොත් හදිසියෙම වගේ මොකද වෙන්නේ? ඔයාට සිද්ධ වෙනව නේද ඒ අයට සංග්‍රහ කරන්න. එතකොට ඒ වගේ අයට සංග්‍රහ කරන්න නම් ඔයාට දැනට තියෙන දේවල් මොනවාද? ගෙදර හදිසියකදී හරි බිස්කට්ස් හරි එහෙම නැත්නම් තේ හරි දැන් තේ ටිකක් හදා ගන්න ඕනේ. එතකොට ඒ වගේ ක්‍රියාවලියක් කරන්න නම් ඔයා මොකද්ද කරන්නේ? ඔන්න ඔය වගේ කාරණාවලදී අපි ක්ෂණිකව අපිට තියෙන දේවල් මොනවද, ඒවා අපි ඒ පාවිච්චි කරලා කොහොමද ඒකට විසඳුම හොයන්නේ, ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි හොයන්න බලන්න ලෑස්ති වෙන්නේ. එහෙමනම් පළවෙනිම කාරණාව අපි තේරුම් ගන්න ඕනේ ගැටලුවක් විසඳීම. මේකේ අපි මේ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂයේ අපි කරන්නෙම ගැටලු වලට විසඳුම් හොයන එක තමයි. තේරුණාද? අපිට තියෙන ගැටලු වලට විසඳුම් හෙවීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක කරන්න නම් ඉස්සෙල්ලා ඒක හොඳට විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක හරියට අවබෝධ කරගන්න ඕනේ. මේක විසඳන්නේ මේන්න මෙහෙමයි කියලා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපේ ඕනෑම ගැටලුවක තියෙනවා අවස්ථා තුනක්. අපි ඒව හඳුන්වනවා මෙන්න මේ විදිහට. ආදානය ඉන්පුට්, ක්‍රියාවලිය ප්‍රොසෙස්, ප්‍රතිදානය අවුට්පුට්. හරිද? අපි මෙහෙම ගත්තොත් ආදානය කියලා කියන්නේ ගැටලුව විසඳන්න අපි පාවිච්චි කරන දේවල්. අපි මුලින්ම සම්පාදනය කරගන්න ඕනේ, අපි ලං කරගන්න ඕන දේවල්. දැන් උදාහරණයක් ඇටියට දැන් අර තේකක් හදාගන්න ඕන වුණොත් අපිට අවශ්‍ය කරන දේවල් මොනවද? අපිට කේතලයක් ඕනේ, වතුර ඕනේ, තේකොළ ඕනේ, සීනි ඕනේ නේද? පිටි දානවා නම් කිරි පිටි ඕනේ නේද? දිය කරන්න භාජනයක් ඕනේ, ඊරිසියක් ඕනේ, කෝප්පයක් ඕනේ නේද? ඕන ඔය ටික අපිට අවශ්‍ය කරන ආම්පන්න ටික අපි ඒ ගැටලුව විසඳීම සඳහා යොදා ගන්න බඩු බාහිරාදී අපි ඒවට ආදානයක් හැටියට ගන්න පුළුවන්. හරි, දැන් ඔයාලා රසවත් කෑමක් මොන හරි හදන්න යනවා නම් ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය අර රෙසිපි එකක් එහෙම ලියනකොට නේද, කෑම වට්ටෝරුවක අපි අර ලියන්න රෙසිපි එකක් නේද, ඒ රෙසිපි එකේ අපි මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියනවා නේද? අන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඊට පස්සේ කොහොමද කරන්නේ? අන්න ඒ වගේ. ඊළඟට ක්‍රියාවලිය කියන්නේ ගැටලුව විසඳීමට අපි කරගෙන යන ක්‍රියාවලිය. ක්‍රියාවලිය මොනවද අපි මේක සඳහා භාවිතා කරන්නේ? භාවිතා කරන දේවල් කොහොමද පාවිච්චි කරන්නේ? දැන් මුලින්ම අපි වතුර කේතලයක් උණු කරනවාද? තේකක් හදද්දී ආ කේතලයට වතුර ටික දාලා ඒක උණු කරනවා. ඊට පස්සේ උණු වෙලා ඔය කියන්නේ නටනකොට වතුර නටනකොට මොකද කරන්නේ? ලිප නිවලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආ අපි ඒකට තේකොළ දාලා තේවක් කරනවා නේද? ටිකක් වෙලා තියලා ඉවර වෙලා ඊට පස්සේ තේ ටික පෙරාගෙන ඊළඟට මොකද කරන්නේ? අපි ඒකට සීනි පිටි දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට අපිට රස හැදෙනකන් අපි ඒවා මොකද කරන්නේ? දිය කරනවා නේද? දිය කළා ඉවරනට පස්සේ ඔන්න ප්‍රතිදානය එනවා. ගැටලුව විසඳුනොයින් පස්සේ අපිට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? රසවත් ඒ කෝප්පයක් හම්බ වෙනවා නේ. අන්න ඒ වගේ තමයි. බොහොම සරල දෙයකින් මම මේ කියලා දුන්නේ ගැටලුවක් විසඳද්දී අපිට එන ප්‍රධාන අවශ්‍යතා තුන.
ආදානය ඉන්පුට් ක්‍රියාවලිය ප්‍රොසෙස් ප්‍රතිදානය අවුට්පුට් හරිද එහෙමනම් දැන් බලන්න මෙතන තියෙනවා උදාහරණ දෙකක් පළවෙනි එක මොකද්ද පළතුරු සලාදයක් සැදීමට අදාළ ආදානය ක්‍රියාවලිය හා ප්‍රතිදානය මොනවද මේකට ගන්නෙ පළතුරු සලාදයක් සෑදීමට අදාළ ආදානය ක්‍රියාවලිය සහ ප්‍රතිදානය ෆෘට් සලාඩයක් හදන්න නම් මොනවද අපිට ඕන වෙන්නේ අර තේ කෝපේ හදා ගන්න පාවිච්චි කළා වගේ පළතුරු වර්ග ඕන වෙනවා නේද ඊට අමතරව හරි පළතුරු වර්ග අවශ්‍ය වෙනවා ඊට පස්සේ ක්‍රියාවලිය මොකද්ද වෙන්නේ මුලින්ම පළතුරු හොදන්න ඕනේ පළතුරු ටික හොදන්න ඕනේ ඊට පස්සේ පළතුරු ටික කපනවා නේද කපලා ඊට පස්සේ ඒව කලවම් කරලා ඉවරුනාම අන්තිමට අපිට හම්බෙන පළතුරු සලාදය ෆෘට් සලාඩයක් එනවා අපි චුට්ටක් දැන් ඔය සාමාන්‍ය ජීවිතයේ කතන්දරෙන් බැහැර වෙලා අපි පොඩ්ඩක් ගණිතමය පැත්තකට ගියොත් දැන් සාමාන්‍ය අපේ පරිගණක වලට අදාළ විසඳුම් හොයද්දී ටිකක් ගණිතමය පැත්තට බරව තමයි වැඩේ යන්නේ පුංචි උදාහරණයක් ගත්තොත් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ඔයාට කිව්වොත් ඔයා කොහොමද ඒක කරන්නේ ඔයාට දෙනවා මුලින්ම ඍජු කෝණාශ්‍රයේ දිග සහ පළල දෙක වෙන වෙනම ගන්න ඕනේ ඊට පස්සේ කොහොමද වර්ගඵලය හොයන්න අපි යොදාගන්නේ දිග පළලෙන් ගුණ කරනවා දිග පළලෙන් ගුණ කරාම අපට එනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හරිනේ ඒක තමයි ප්‍රතිදානය වෙන්නේ එතකොට ඔන්න ක්‍රියාකාරකම පහේ එක ආ එනවා එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද ගැටලුවක මූලික කොටස් තුන මොනවාද කියලා අපෙන් අහනවා මොකද්ද ඔකට දෙන්න තියෙන උත්තරේ A ඉන්පුට් ආදානය B ප්‍රොසෙස් ක්‍රියාවලිය C අවුට්පුට් ප්‍රතිදානය හරිද එතකොට ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කිව්වොත් ඔන්න අපිට තියෙනවා A කියන එකට ආදානය කියන්නේ ගැටලුව විසඳීම සඳහා ඇතුළත් කරන දේ things to be included to solve the problem B ගැටලුව විසඳීමට අනුගමනය කරන ක්‍රියාවලිය guidelines to be followed to solve the problem C ගැටලුව විසඳීමෙන් පසු ලැබෙන ප්‍රතිඵලය the result you get after solving the problem හරිද ඔන්න අපේ ක්‍රියාකාරකම් පහේ එකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඊළඟ ඍජු කෝණාශ්‍රයක පරිමිතිය සෙවීමට අදාළ ආදානයේ ක්‍රියාවලිය සහ ප්‍රතිදානය ලියන්න. දැන් අපි කලින් වර්ගඵලය හොයන උදාහරණය ගත්තනේ. ඒකෙන් අපිට ගන්න පුළුවන් ආදානයට අපිට මොනවද ඕන වෙන්නේ මේ පරිමිතිය හොයන්න. මොනවද අපි ගන්නෙ? ඒත් ඍජු කෝණාශ්‍රයේ දිගයි පළලයි. Length and width of the rectangle. ක්‍රියාවලියට මොකද්ද ගන්න එහෙනම්? සූත්‍රය මොකද්ද? ඔව් පරිමිතිය හොයන්න පුළුවන් දිගයි පළලයි දෙක එකතු කරලා ඒ එන උත්තරේ දෙකෙන් ගුණ කරානම්. එතකොට අපිට පරිමිතිය ලැබෙනවා ඊළඟ එක ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය හැටියට ඔන්න ප්‍රතිදානය එනවා අවුට්පුට් එක එනවා පෙරමීට් ඔෆ් ද රෙක්ටැන්ගල් හරි නේද හරි ඊට පස්සේ තුන්වැනි ප්‍රශ්නේ අපිට එනවා අන්න අර තේ කෝපේ හදන කතාව දැන් බලන්න මම අර කිව්ව උදාහරණයක මොකද අපි ඉස්සෙල්ලාම මෙතන ආදානයට ගන්නේ A B C D E F කියලා ස්ටෙප්ස් හයක් දීලා තිනවා ආදානයට ගැලපෙන අක්ෂරය මොකද්ද පළවෙනිම දේ තමයි ජලය තේකොළ සීනි කිරිපිටි වැනි අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම A හරිද සපයා ගන්න දේවල් ඊළඟට ක්‍රියාවලියට මොකද්ද අපි ගන්නෙ ඔන්න පළවෙනි ක්‍රියාවලිය තමයි B ඊළඟට තමයි C නේද ජලය නටව ගන්නවා ඊට පස්සේ ජලය නටවා ගත්තාන් පස්සේ තේකොළ දානවා D කිරිපිටි සහ සීනි මිශ්‍ර කරනවා E සාදාගත් කහට තේ ඉහත මිශ්‍රණයට එකතු කරනවා හරිද අන්තිමට තමයි අද තේ කෝපය හැදෙන්නේ F හරි නේද එහෙමනම් ඊළඟට අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඇල්ගොරිතමය කියන්නේ මොකක්ද කියන එක. දැන් ඔයාලා ඉස්සෙල්ලා තේරුම් ගත්තනේ ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානය. ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට්. හරි. ඊළඟට තියෙන දේ තමයි මේ ඔයාලා මේක වෙන් කරගත්ත අවස්ථා තුනකට මුලින්ම සම්පාදනය කරගන්න ඕන දේවල් ඒවායින් අපි ඒක
ක්‍රියාවලියේ යෙදන්නේ කොහොමද සහ අවසානයට එන උත්තරය. දැන් ඇල්ගොරිතම් කියලා කියන්නේ ඕනෑම ගැටලුවක් විසඳීමට අනුගමනය කරගෙන යා යුතු පියවර ටික අනුපිළිවෙලින් ලියන්න ඕනේ. හරිද? අනුපිළිවෙලින් ලිව්වොත් තමයි අපි ඒකට කියන්නේ ඇල්ගොරිතම් එකක් කියලා. දැන් අර ෆෘට් සලාඩ් එකක් හදපු උදාහරණය ගැන අපි ගත්තොත් මුලින්ම අපි ගත්ත උදාහරණය මොකද්ද? අපි ඒකේ පළතුරු ටික හොදනවා. ඊට පස්සේ පළතුරු ටික කපනවා. ඊට පස්සේ තමයි පළතුරු ටික මිශ්‍ර කරන්නේ නේද? දැන් ඕක අනුපිළිවෙලින් ලිව්වොත් හරිද? අපි අංක එකට ලියන්න ඕනේ පළතුරු ටික සේදීම. නේද? ඊට පස්සේ තමයි පළතුරු ටික කපන්නේ. ඊට පස්සේ තමයි මිශ්‍ර කරන්නේ. බැරි වෙලාවත් මිශ්‍ර කරලා ඉවර වෙලා පළතුරු ටික හොදන්න ගියොත් මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. ආන්න ඒකයි අපි කියන්නේ මේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් හොයාගෙන යනකොට ස්ටෙප්ස් ටික අපි අඳුනගත්තා වගේ නෙමෙයි, ඒ ස්ටෙප්ස් ටික හරිපිළිවෙලට අනුගමනය කරන්න ඕනේ. ඒ ලියන්න ඕන අනුපිළිවෙල දැක්වීම තමයි අපි කියන්නේ ඇල්ගොරිතම් එකක් කියලා. හරිද? හරි, අර මං කිව්ව කතාව තමයි මේ තියෙන්නේ. දැන් බලන්න, ඉස්සෙල්ලාම පළතුරු වර්ග ටික හොයාගත්තා. ඒක තමයි ස්ටෙප් 1 නේද? ඊට පස්සේ පළතුරු ටික හොඳින් හොදනවා. ඊට පස්සේ පළතුරු ටික කපා ගන්නවා. ඊට පස්සේ ඒක භාජනයකට දාලා සීනි ටිකක් දාලා ඔන්න ෆෘට් සලාඩ් එකක් අපි රෙඩි කරගත්තා. දැන් අර කිව්වා වගේ අර දෙවෙනි පියවර හොදන එක අවසානයත් එක්කත් එක මාරු වුණොත් එහෙම සලාඩ් එක ඔක්කොම අදලා ඉවරලා අන්තිමට සලාඩ් එක හොදනවා. ඒක හරියන වැඩක් නෙමෙයි නේද? ආන්න එකයි කියන්නේ ගැටලුවක් විසඳුම් කරනකොට පියවර අනුපිළිවෙලින් තියෙන්න ඕනේ. අනුපිළිවෙලින්. ඒක තමයි ඇල්ගොරිතම් මේක තියෙන ලක්ෂණය. ඒ නිසා ආයෙ චුට්ටක් බලන්න ඩෙෆිනිෂන් එක. ඇල්ගොරිතමයක් කියන්නේ දුවේ පුතේ යම්කිසි ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙලින් දැක් වූ ක්‍රමවේදය ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වෙනවා. Right? A method that includes all the steps of solving a problem in order is known as an algorithm. Right? එහෙනම් ඇල්ගොරිතමයක් ලියන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම පියවරයන්වල අනුපිළිවෙල ලියනවා වගේම හරිද? ආරම්භය සහ අවසානය කියලා ස්ටෙප්ස් දෙකකුත් අපිට ලියන්න වෙනවා. ඒක අනිවාර්යයි. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ. අර අපි ඉස්සෙල්ලා දැක්කා වගේ මේ බලන්න චොක්ලට් කේක් එකක් දිය කර මේ නිර්මාණය කරගන්න ඇල්ගොරිතම් එක බැලුවොත් ආරම්භය ස්ටාර්ට් එකට අපිට තියෙනවා. හරිද? ඊළඟට භාජන පිරිසිදු කරලා සකස් කරගන්නවා. ඊළඟට චොක්ලට් දිය කරගන්නවා. හරි, මෙන්න මේ විදිහට බයි ස්ටෙප් ගිහිල්ලා අවසානය තියෙනවා. බලන්න පියවර අංක 12 අවසානය කියලා. ඒ කියන්නේ ආරම්භයත් මේක එක පියවරක්, අවසානෙත් මේක අවසාන පියවර. වොන් ඔහොමයි වැඩේ යන්නේ. තේරුණාද? එහෙම ක්‍රමවේදයකට අපි යන්න ඕනේ. බලමු තව උදාහරණයක්. මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගන්න එක. දැන් ඇල්ගොරිතම් එකක් ආකාරයෙන් ලියනවා නම් ආරම්භය ස්ටාර්ට්, ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයේ දිග ලබා ගන්නවා. පළල ලබා ගැනීම තව පියවරක්. දැන් ඉස්සෙල්ලා නම් අපි එක කොමාද දා ලිව්වා නේද? නමුත් දිග ලබා ගැනීම එක පියවරක්. දිග ලබා ගත්තට පස්සේ පළල ලබා ගැනීම. ඕනනම් ඒ දෙක මාරු වුණත් ගැටලුවක් නැහැ. හරිද? මේ ප්‍රශ්නේ හැටියට ඒ දෙක මාරු වුණාට ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ තමයි වර්ගඵලයේ සමානයි දිග වැඩි කිරීම පළල, ඊළඟට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය, අන්තිමට ලියන අවසානය n කියලා. හරිනේ කතාව? රයිට්. එහෙනම් අපි ක්‍රියාකාරකම් පහේ දෙකට යන්. මොකද්ද මේකට ලියන්න තියෙන උත්තරේ? මේ තියෙන්නේ ඇල්ගොරිතමයක් කියලා කියන්නේ යම් කිසි ගැටලුවක් විසඳීමට අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙලින් දැක් වූ ක්‍රමවේදය ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වෙනවා. හරි. එතකොට ඔන්න අපිට තියෙන ඇල්ගොරිතමයක් ලියන්න. මොකද ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සෙවීම. ඒකට අපි කොහොමද පටන් ගන්නෙ? ඔව්, ඇල්ගොරිතමය ලියද්දී අනිවාර්යයෙන්ම ආරම්භය සහ අවසානයේ සඳහන් විය යුතුයිනේ. එතකොට අපි පටන් ගන්නෙ ආරම්භයෙන්, ස්ටාර්ට්. හරිද? ඔන්න ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයේ දිග ලබා ගැනීම, ඍජු කෝණාශ්‍රයේ පළල ලබා ගැනීම, ඊළඟට පරිමිතිය සමානයි දෙක ගුණ කිරීම දිග එකතු කිරීම පළල.
හරිද? ඒ විදිහට ලිව්වයින් පස්සේ ඊළඟට ඍජු කෝණාශ්‍රය පරිමිතිය ලබා ගැනීම. අවසානය. ඔන්න ඔය ආකාරයට අපි ලිව්වා නම් හරි. අනුපිළිවෙලින් මේක ලිව්වා නම් ඔන්න ඇල්ගොරිතමේ අපිට තියෙනවා. හරිද? එතකොට අපි බැලුවොත් තුන්වෙනි කොටසේ අපිට තිබුණා මොකද්ද? ආරම්භය අර තේකෝප්පේ හදන එක ඇල්ගොරිතම් එක දැක්කා නේද? හා ඉස්සෙල්ලාම අවශ්‍ය ද්‍රව්‍ය ටික සපයා ගන්නවා මුලින්ම. ඒක එක පියවරකට ලියන්න පුළුවන්. ඊළඟ පියවර තමයි ජලය නටවා ගැනීම. ඊළඟට නටවාගත් ජලය තේකොළ එක් කිරීම. ඊට පස්සේ කිරිපිටි සහ සීනි මිශ්‍ර කිරීම. ඊට පස්සේ සාදාගත් කහට තේ හිත තේ මිශ්‍රණයට එකතු කිරීම. ඊට පස්සේ සියල්ල මිශ්‍ර කර තේ කෝප්පය සෑදීම. අවසානය කියලා අන්තිමට තියෙන්න ඕනේ. ඔන්න අංග සම්පූර්ණ ඇල්ගොරිතම් එක තේ කෝප්පයක් හදාගන්න ගැටලුවේ. තේරුණාද? ඔන්නෝමයි අපිට ඒක කරන්න තියෙන්නේ. එතකොට දැන් මේ විදිහට අපි ඇල්ගොරිතම් එකක් හදාගත්තයින් පස්සේ අපි අනුපිළිවෙලක් දැන් දන්නවා. දැන් ඊළඟ පියවර තමයි අපේ ප්‍රශ්නයට විසඳුම හොයාගෙන යනකොට ඕක රූපමය ආකාරයකින් අපි සටහන් කරගන්නවා. එතකොට තව ටිකක් ලේසි වෙනවා. හරිද? සාමාන්‍යයෙන් අපිට මේ වගේ ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න ඕනම කෙනෙකුට රූපමය භාෂාව හරි වැදගත්. රූපමය භාෂාවකින් මේ දේවල් කරාම අපිට පුළුවන් තවත් හොඳට පැහැදිලිව තේරුම් ගන්න අකුරු ඉලක්කම් වලට වඩා. හරිද? අපි ඒ සඳහා යොදා ගන්න ක්‍රමවේදය තමයි ගැලීම් සටහන. එහෙම නැත්නම් ෆ්ලෝ චාර්ට්ස් කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට මේ ඇල්ගොරිතම් එකක මේ ෆ්ලෝ චාර්ට්ස් වලට හරවද්දී ඒකටත් තියෙන සම්මත සංකේත කිහිපයක්. මේ තියෙන ඒවා. ආරම්භයයි අවසානයයි පියවර දෙක සඳහා මෙන්න මේ සංකේතය අපි යොදා ගන්නවා. ඕවල් ෂේප් එක. හරිද? එතකොට ඒකේ මැද්දෙන් අපි ආරම්භය නම් ආරම්භය අවසානය නම් අවසානය කියලා ලියනවා. හරි? එතකොට මෙන්න මේ සමාන්තර ආශ්‍රය හැඩය අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඉන්පුට් එකටයි අවුට්පුට් එකටයි. ඉන්පුට් අවස්ථාවයි අවුට්පුට් අවස්ථාවයි. දැන් සමහර වෙලාවට දැන් උදාහරණයක් ඇටියට අර ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය පරිමිතිය හොයන අවස්ථාවන් වලදී ඉන්පුට් දෙකක් වෙන වෙනම ගත්තානේ. දිගයි පළලයි ඍජු කෝණාශ්‍රයනේ. එතකොට මේ වගේ සමාන්තර ආශ්‍රය දෙකක් අපි එකට ගන්නවා. හරි? ඊළඟට ක්‍රියාවලිය, ඒ කියන්නේ බාහිර පරිසරයෙන් තොරව මේ ප්‍රශ්නේ විසඳුම් හොයාගෙන යන අවස්ථාව. හරි? ස්ටෙප් බයි ස්ටෙප් අපි අර ලියාගෙන යන ක්‍රියාවලිය ප්‍රොසෙස් එක අපි ඍජු කෝණාශ්‍රයකින් තමයි නිරූපණය කරන්නේ. එතකොට ඒක ඇතුලේ අපි ක්‍රියාවලිය ලියනවා. ඒක ගොඩක් වෙලාවට ක්‍රියාපදයකින් අපි ලියන්නේ. හරි? අර ආදානය සහ ප්‍රතිදානයටත් අපි ඒක තමයි ක්‍රියාපදයකින් ලියන්නේ. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? බාහිර පරිසරයෙන් ගන්නෙ නැහැ. අර ගත්ත දේවල් ටික ඇතුලේ පාවිච්චි වෙන අවස්ථාවල් තමයි මේ ඍජු කෝණාශ්‍රයෙන් අපි හඳුන්වන්නේ. හරිද? එතකොට තව අවස්ථාවක් අපිට එනවා, තීරණයක් ගන්න වෙන අවස්ථාවල්. ඒ කියන්නේ දැන් අද වැස්සෝ මම කුඩේ ඉහළන් යන්න ඕනේ. හරිද? අද වැස්සේ නැත්තම් මම කුඩේ අරන් යන්න ඕනේ නැහැ. එතකොට අපිට සමහර වෙලාවට ජීවිතයේ යම් යම් තීරණ ගන්න වෙනවා නේද? ආ දැන් ඔයාලට 10 වසරට එහෙම ගියාම විෂයක් තෝරගන්න ඕනොත් එහෙම කාණ්ඩ විෂයන් තෝරගනිද්දි මම මොන වගේ විෂයන්ද තෝරගන්නේ? ආ සෞන්දර්ය වලට මම මොනවද කරන්න ඕනේ? මට මේ විෂය තෝරගත්තොත් ලේසියෙන් ඒකක් ගන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ අවස්ථාවල් අපිට එනවා නේද? හැබැයි ජීවිතේ අපි මුණ දෙන අත්දැකීම් හරිද? සමහර තැන් එනවා. එතකොට ඒ වගේ තැන්වලදී තීරණයක් ගන්න ඕනේ. එතකොට පැති දෙකක් තියෙනවා. ඔව්ද නැද්ද කියලා. ඒක නිරූපණය කරන්න මෙන්න මේ ඩයමන්ඩ් සංකේතයෙන්. එතකොට මේකේ මේ දෙපැත්තක් තියෙනවා, ඔව් සහ නැහැ කියලා. හරිද? එතකොට ඔබ මේ අපි පොඩ්ඩක් ගණිතමය පැත්තට ගත්තොත් මේ දීලා තියෙන උදාහරණේ තියෙනවා සංඛ්‍යා දෙකක් කුඩාද විශාලද? ඒ කියන්නේ පළවෙනි සංඛ්‍යාවට වඩා දෙවෙනි සංඛ්‍යාව විශාලද? එහෙම නැත්නම් ඔත්තේද ඉරට්ටේද? ඔන්න ඔය වගේ තීරණය කරන්න වෙන වෙලාවල් වලදී අපිට මේ සංකේතය යොදා ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේ ඊතල දත්ත ගලා යෑමේ දිශාව පෙන්වනවා. ඒ කියන්නේ අපි දැන් මේක අර කටදාසියක ඇඳගෙන යනකොට ගලා යාමක්නේ මේ වෙන්නේ, ෆ්ලෝ එකක්නේ, ෆ්ලෝ චාර්ට් නේද? ගලා යාම යන ආකාරය අපිට කඩදාසිය ඉඳ තියෙන ප්‍රමාණය හැටියට අපිට ඕන අතකට ඉහළට පහළට දකුණට වමට ඕන අතකට ඇඳලා ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි මේ දත්ත ගැලින් දිශාවන් නිරූපණය කරන්න යොදා ගන්නේ.
හොඳයි දැන් අර ඔයාලාගේ ක්‍රියාකාරකම පහේ තුන බැලුවා වැඩ පොතේ පළවෙනි ප්‍රශ්නේ අහනවා ගැලීම් සටහනක් කියන්නේ මොකක්ද කියලා මොකක්ද ඒකට දෙන්න දෙන හොඳම උත්තරේ මේ තියෙන්නේ ඇල්ගොරිතමයක පියවර රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි හරිද ඒක තමයි මේකට දෙන්න දෙන හොඳම උත්තරේ හරිද ඒ එක් එක් ක්‍රියාව පෙන්නුම් කිරීම සඳහා සුවිශේෂී වූ රූප සටහන් භාවිතා කරනවා. එතකොට අපිට වගුවක් දීලා තියෙනවා මේක ඉස්තම් පුරවන්නේ කියලා. දෙවැනි එකේ ඉඳන් අපිට යන්න තියෙන්නේ ආදානයයි ප්‍රතිදානයයි. හරිද? මේ සමාන්තර ආශ්‍ර සංකේතයේ අපි මොකද්ද භාවිතා වෙන්නේ ලියන්නේ කොහොමද? ආදානය සහ ප්‍රතිදානය නිරූපණය කරයි. හරි? Indicates the input and the output. හරිද? ඊළඟට අපිට තියෙනවා ඍජුකෝණාශ්‍රය සමාන්තර මේ ඍජුකෝණාශ්‍රයක් නේද ක්‍රියාවලියක් ගැන කතා වෙනවා ඒක තමයි අපිට ඒ ස්ථානෙට ලියන්න තියෙන සුදුසුම උත්තරය ක්‍රියාවලිය process ඊළඟට අපිට තියෙනවා histan දෙකක් තීරණයක් ගැනීම දක්වයි මොකද්ද ඒකට ගන්නෙ තීරණය හරි decision ඒකට ලියන සංකේතය මෙන්න මේක මේ diamond box එක හරිද ඊළඟට ගැලීම් රේඛා අපිට ඒ සඳහා මේ විදිහට ඊතල හැඳ දක්වන්න පුළුවන්. උපදේශ ගලා යන ආකාරය තමයි එතනින් නිරූපණය කරන්නේ. දැන් අපිට මෙන්න උදාහරණයක් තියෙනවා ඔයාලා අර කලින් ඉගෙනගත්ත පළතුරු සලාදේ හදන එක ෆ්ලෝ චාට් එකකින් මෙන්න නිරූපණය වෙනවා. කොහොමද ඒක යන්නේ බලන්න පුතේ ආරම්භයේ start හරිද? ඔයාලා ලියන භාෂාව අනුව ඒක ගන්න පුළුවන්. ආරම්භය අර ඕවල් හැඩයෙන් අපි පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ විවිධ පළතුරු ලබා ගැනීම. දැන් ඒක ඉන්පුට් එකක්. ඒ කියන්නේ බාහිර පරිසරයෙන් අපේ මේ ප්‍රශ්නෙට ලබා ගන්න දේවල් ටික තමයි අපි ඔතන සඳහන් කරන්නේ. මේ අවස්ථාව තියෙන්නේ. ඒ නිසා ඒක සමාන්තරාශ්‍ර හැඩයෙන් අපි නිරූපණය කරන්නේ. බාහිර පරිසරයෙන් අපේ ගැටලුව විසඳ ගන්න, යොදා ගන්න, පාවිච්චි කරන දේවල්. හරිද? එතකොට එතනින් එහාට ප්‍රශ්නේ ඇතුලේ තමයි අපි ඉන්නේ. ප්‍රශ්නේ ඇතුලේ අපි ප්‍රශ්නෙට විසඳුම් හොයන අවස්ථාවල් තමයි ඍජුකෝණාශ්‍රයෙන් අපි නිරූපණය කරන්නේ. එතකොට ඒ යටතේ අපි ඉස්සෙල්ලාම විසඳුම හොයා ගන්නවා පළවෙනියටම කරන ක්‍රියාවලිය පළතුරු හොඳින් සෝදා ගන්නවා. ඊළඟට පළතුරු කුඩා කැබලි වලට කපා ගැනීම. හරි? ඒ කැබලි සියල්ල භාජනයකට දැමීම සහ සීනි ස්වල්පයක් එකතු කරලා කලවම් කිරීම. මේ අවස්ථා හතර අපි මේ ඍජුකෝණාශ්‍රය ඇතුලේ සඳහන් කරනවා. ඊළඟට සකස් කරන ලද පළතුරු සලාදය පිළිගැන්වීම. එතකොට අපි ප්‍රශ්නෙන් ඔන්න දැන් එළියට එනවා. මොකද්ද? අර ප්‍රශ්නේ විසඳිලා විසඳිලා ඇවිල්ලා ඒකෙන් බාහිර සමාජයට, බාහිර පරිසරයට නැවත ලබා දෙනවා අවුට්පුට් එකක්. ඒ අවස්ථාව අපි ආපහු අර සමාන්තරාශ්‍රය නිරූපණය කරනවා. අවුට්පුට් එක දෙන අවස්ථාව. පළතුරු සලාදය තමයි අපේ අවුට්පුට් එක වෙන්නේ. ඒක නිසා මොකද්ද වෙන්නේ? අවසානය කියලා අපිට එතනින් එහාට ප්‍රශ්නේ ඉවරයි කියන එක මොකද අපි විසඳුම හොයාගත්තා කියන එක සඳහන් කරන්න පුළුවන් අවසානයේ. හරිද? තව උදාහරණයක් බලන්න ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ලබා ගන්න බලන්න මේකේ තියෙන පුතේ ඉන්පුට් දෙකක්. නේද? ඍජුකෝණාශ්‍රයේ දිග ලබා ගන්නවා බාහිර පරිසරයෙන්. ඊළඟට ඍජුකෝණාශ්‍රයේ පළල ලබා ගන්නවා. ඊට පස්සේ වර්ගඵලය ලබා ගැනීම සඳහා දිග හා පළල ගුණ කරනවා. ඒක දැන් ප්‍රශ්නේ ඇතුලේ අපි කරා ගන්න වැඩක්. ඒ නිසා ඒක ක්‍රියාවලියක් හැටියට හඳුනා ගන්නවා. ඊළඟට වර්ගඵලය ප්‍රකාශ කිරීම. ඔන්න ප්‍රශ්නෙන් අපි එළියට එනවා උත්තරේ හොයාගෙන. වර්ගඵලය අපි බාහිර පරිසරයට ලබා දෙනවා. ඊට පස්සේ අපේ ගැටලුව අවසන් වෙනවා. හරිද? දැන් ඔන්න අපිට තියෙනවා ඊළඟට ක්‍රියාකාරකම. ඍජුකෝණාශ්‍රය දිග ලබා ගන්නවා නේද? දිග ලබා ගන්නවා ඊට පස්සේ ඍජුකෝණාශ්‍රය පළල ලබා ගන්නවා. ඊට පස්සේ අපි ප්‍රශ්නේ ඇතුලේ දැන් ඉන්නේ. ඔන්න ඒක නිසා අපිට මේ ඍජුකෝණාශ්‍රකාර මේ හැඩය ඇතුලේ ලියන්නේ. හරි? මේ මෙන්න මේ හැඩතලයේ ඇතුලේ අපේ සමාන්තරාශ්‍රයක් නෙමෙයි අඳින්නේ. හැඩතලය ඍජුකෝණාශ්‍රය ක්‍රියාවලියක් ඇටියට පරිමිතිය සමානයි දෙක ගුණ කිරීම වරහන් ඇතුලේ දිග ධන පළල. හරිද? ඊට පස්සේ උත්තරය කැල්කියුලේට් කරගත්තාම ඔන්න අපිට පරිමිතිය ලැබෙනවා. ඒ පරිමිතිය අපි බාහිර
පරිසරයට ලබා දෙන නිසා ඒක output අවස්ථාවක් ඒ නිසා සමාන්තර ආශ්‍රය අඳින ඍජු කෝණ ආශ්‍රය පරිමිතිය ලබා ගැනීම ඊට පස්සේ අවසානය මේන්න මේ විදිහට තමයි අපේ මේ ඊළඟ ක්‍රියාකාරකමේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න තියෙන්නේ ඔන්න ගැලීම් සටහන ඇඳලා ඊළඟ එක බලන්න හරි අර තේ කෝප්පේ ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ ආ එතකොට ආරම්භය ගත්තට පස්සේ ඉන්පුට් එක මොකද්ද වෙන්නේ ජලය තේකොළ සීනි කිරිපිටි වැනි අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම ඒක බාහිර පරිසරයෙන් අපි හොයා ගන්න ඕන දෙයක් නේද ඊට පස්සේ ඔන්න අපි ප්‍රශ්නේ ඇතුලේ දැන් ඉන්නේ හරි ප්‍රශ්නේ ඇතුලේ අපි ඉන්නේ ප්‍රශ්නේ ඇතුලේ අපි ඉන්න වෙලාවේදී අපිට තියන්න පුළුවන් තව එකක් තමයි තේකොළ සීනි කිරිපිටි වැනි දේවල් ලබා ගත්තට පස්සේ ජලය නටවලා ගන්නවා ඊළඟට නටවාගත් ජලයට තේකොළ එකතු කරනවා කිරිපිටි සහ සීනි මිශ්‍ර කරනවා ඔක්කොම සාදාගත් තේක දාලා තේකෝප්පේ සෑදීම කියලා දිනවා විතර සියල්ල මිශ්‍ර කර තේකෝප්පේ සෑදීම කියලා තිනවා මෙතන මිශ්‍ර කරන අවස්ථාවක් ගැන සඳහන් වෙන නිසා මම මෙතන ප්‍රොසෙස් බොක්ස් එකක් එහෙම නැත්නම් මේ සම මේ ඍජු කෝණ ආශ්‍රයක් මම මෙතෙන්ට යොදාගෙන තිනවා ඒක නිසා අවසානයේට අපි එතනින් වැඩ කටයුතු අවසන් කරනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සාමාන්‍ය සරලව අපිට අපේ ප්‍රශ්නයකට විසඳුමක් හොයාගන්න විදිය ගැන අපි මේ කතා කළේ හරිද ඉතින් මේ පාඩම තව ටිකක් දිගට දිගට ඉහළ පන්තිවලදී ඔයාලා ඉගෙන ගන්නවා ඉතින් අපි එදිනෙදා ජීවිතයේදී සරල ගැටලුවකට විසඳුම් හොයද්දී ඒවායේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් මොනවද කියලා හඳුනාගෙන ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒකට පියවරයන් අනුපිළිවෙලින් ලියා දක්වන්න. එහෙම කලින් පස්සේ අපිට පුළුවන් මේකට ගැළපෙන විසඳුමක් හරියට ෆ්ලෝ චාට් එකකින් ඇඳලා පෙන්නන්න. එහෙනම් දුවේ පුතේ අදට අපේ මේ පාඩම අවසන් වෙනවා. අයිබෝවන්.